जाने कैसे भागे तुम्हें अक्कियों के डोर, मन मेरा खिंचा चला आया तेरी ओर नजरों। හලෝ ගයිස් වකම් බැක් ටු මයි චැනල්. ඉතින් ඔයාලට කොහොමද? අද අපි යනවා සුට්ටක් එළියට. ඔයාලට මතකද මදුරු එක්කාලමේ මදුරු එක්කාල ඔයාලට මතකද මේ චේතියක්ක කරෙන් අර මගේ කොණ්ඩ හදු බ්ලොග් එකේ යාම අපි දෙන්නට පුංචි ගිෆ්ට් එකක් දුන්නා. මම වෙලාව වලට පේන්නු නෑ මොකක්ද කියලා. හැබැයි මම දැන් එක පෙන්නන්න යන්නේ මොකක්ද කියලා. අපි බලමු එහෙනම්. චෙඩි මම මේක අන්බොක්ස් කරලා තියෙන්නේ. මාරව සුවඳයි මේක. මේකේ තියෙන ටී-ෂර්ට් දෙකක් මාරම කම්ෆර්ටබල්. අර ෂීන් එකේ ඇඳුම් ඔඩර් කරාම මේකේ තියෙනවනේ අර මැටීරියල් එක අන්න ඒක. මේ බලන්න. හරි බලස්සනයි. මාරම ලස්සනයි. සුදු පාටෙකුත් එකක්. ඔයාලා මෙයාලගේ පේජ් එකට ගිහිල්ලා බලන්න ඕනේ. මොකද මෙයාලා ගාව මාරම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. හරි. අපි එහෙනම් මේක ෆිට් ඔන් කරගෙන යමු. මේ තියෙන යාලගේ FB පේජ් එක චේදි කියලා සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන යාලගේ WhatsApp නම්බර් එක මේකට මැසේජ් එකක් දාලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාලා බලනවාදී අපි දෙන මේ කොහෙද යන්න හදන්නේ කියලා. අපි දැන් යන්න හදන්නේ අපේ පැත්තේ අලුතෙන් ඕපනින් කරපු අලුත් රෙස්ටුරන්ට් එකට. ඉතින් මේ වෙද්දි නම් ඔයාලා අපි දෙනගේ ෂෝට් වීඩියෝ එකක් FB එකේ සහ TikTok එකේ දකින්න ඇති. ඒකට තමයි මේ රෙඩි වෙන්නේ. ඉස්සෙල්ලා මම කොන්නේ චුට්ටක් අයන් කරනවා. දැන් ඔයාලා බලන්න ඇති ඇයි මම කොන්නේ අයන් කරන්නේ කියලා. මම දැන් වොෂ් එකක් දාගෙන ආව ගමන්ම මම ඒ නිසා මගේ කොන්නේ චුට්ටක් තෙතයි. ඒ නිසා චුට්ටක් මට ඕනි සයිඩ් එක අයන් කරනවා. ඔයාලා ඔයාලගේ කොන්නේ අයන් කරන නම් මම නම් කියන්නේ හැම වෙලම අයන් කරන්න එපා. ඔයාලට කොහරි ගමනක් යන්න තියෙති, විශේෂ වැඩක් තියෙති, චුට්ටක් ඔයාට ඕනි පැත්ත අයන් කරගන්න. නැත්නම් ඔයාගේ කොනේ ඩැමේජ් වෙන බලන වැඩි. මේ ඉස්සරහට ටික කරන්න නැතුව ඉන්න. ඒක මගේ දැන් මේ වෙලා ගියන් ඒ නිසා. කොහේ කොතන ගියත් ගාලාමයක ඉතින් ලිප්ස්ටික් ගානවමනේ. මංගා ගොඩ ලිප්ස්ටික් කලෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි ගොඩක් තිබ්බට ඒ ඔක්කොගෙම ලිප්ස්ටික් දෙකට තුනට කැඩිලා තියෙන්නේ. පාවිච්චි කරන්න හෙන අමාරු ලිප්ස්ටික් එකක් කැඩෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඉයරින්ස් දෙකක් දාගන්නවා. මම මේ ගත්තේ AliExpress එකෙන්. දැන් ගොඩක් කල් වෙනවා අරගෙන. හැබැයි තාම පාවිච්චි කරලා නැහැ. ඒකක් දාගන්නවා. ඊට පස්සේ අතරත් මෙන්න මේක දාගෙන දැන් අපි යන්න තමයි හදන්නේ. අපි දෙන මේ රෙස්ටුරන්ට් එකට යන ෆස්ට් ටයිම්. ඉතින් බලමු. අපි ගිහිල්ලා බලමු. ඉතින් මගේ වීඩියෝස් බලන මෙතන තැන දාන්න කවුරු හරි ඉන්නව නම් ගිහිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න තම දෙක් කරන්න එපා. මම ඩොන්කි කෙනෙක්. වීඩියෝ කරගත්තට මට එඩිට් කරන්න වෙලාවක් නැහැ ළමයි. ඒක තමයි වීඩියෝ ටිකක් පරක්කු. මම දැන් මේකට වොයිස් කට් දෙද්දිත් දැන් වෙලාව පාන්දර 3:30යි. කමක් නැහැ මම කොහොම හරි ඔයාලට වීඩියෝ ෂෙයා කරගන්නවා. හරි ඔන්න අපි තැනට ආවා. මෙතනට ආවට පස්සේ තමා දන්නේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. අපි ආවේ හවස. මාරම ලස්සනයි ළමයි. මේක ඔයාලට හොයාගන්න ලේසි. මොකද කොළඹ දඹුල්ල මේන් රෝඩ් එකේම තලකිරියාගම ඉස්කෝලේ එහා පැත්තට චුට්ටක් වෙන්න තමා මේ රන්දොර ෆැමිලි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. අපි එහෙනම් දැන් ඇතුළට ගිහිල්ලා බලමු. ආව ගමම ලස්සනම ලස්සන ප්ලේස් එකක් අරලා අපි දෙන්න ඉඳගත්තා. මම කොහෙ ගියත් මගේ වැඩේ තමයි ලස්සනම මෙමරිස් එකතු කරගන්න එක. හරි. මෙන්න මෙතෙන්ට ආවහම ටීවී බල බල ඔයාලට නිදහසේ ඔයාලගේ කෑම වේල ගන්න පුළුවන්. මෙයාලගාව ගොඩක් වෙරයිටිස් තියෙනවා. ඒ විතරක් නෙමෙයි බුෆේ වලින් කෑම කන්න පුළුවන්. බුෆේ වලින් කෑම කන්න ආස අයට.
ඔන්න ඉතින් අපේ ජූස් එක දැන් ආවා. මේක රන්දොර ස්පෙෂල් රෝ මැංගෝ එක. මේක මෙයාලගේ ස්පෙෂල්ම එකක්. ඒක වෙනස තමා අපි සාමාන්‍යයෙන් ජූස් බොන්නේ ඉදුණු පළතුරු වලින්. හැබැයි මේක එහෙම නෑ. මේක අඹු අම වලින් තමා හදන්නේ. රසයිද? මරුනේ. ඇත්තනවා? අමුතු එකක් තියෙනවා. අපි ගත්තේ ස්පෙෂල් ඩ්‍රින්ක් එකක්. මේක මාරම රහයි, පට්ට රහයි. අපි දෙන දැන් ඊළඟ ඕඩේ කෙනකන් තමා මේ බලාගෙන ඉන්නේ. අපි බලමු ඊළඟට මොකක් දෙන්නේ කියලා. දුම් දාගෙන මේ ආවේ සිසිලියන් චිකන් එක. මේක ටේස්ටි එක වෙනම එකක්. මේක මාරම රසයි. මන්න මේ රස වෙන කොහෙන්වත් කාලා නැහැ. ඒ තරම් රසයි. ඔයාලා කන්නම ඕනි එකක්. මම මේක ගොඩක්ම කැමතුනේ යාලේ එක සේව් කරන විදියට. මරු. මේ තියෙන්නේ යාලගේ දම් බිරියානි එක. මේක වන් පෝෂන් එක. මේකේ බිත්තර තිකයි, අන්නාසි, චිකන් කාලා එහෙම තියෙනවා. මේකේ රස අමු මරු. හැබැයි මේක වන් පෝෂන් එකක් වුණාට මේක දෙන්නට විතර කන්න පුළුවන්. අපි නම් අපි දෙන්නම කෑවා, දෙන්නම කාලත් ඉතුරුණා. මම නම් ඉස්සෙල්ලාම කරේ ඉන්ස්ටා, FB, WhatsApp ස්ටේටස් දාන්න වීඩියෝස්, ෆොටෝස් ගත්තික. ඉතින් ආලමයි මම ඉන්ස්ටාග්‍රෑම් account එකක් අලුතෙන් හදලා තියෙනවා. ඉතින් ඔයාලා follow කරලා නැත්තම් මාවත් follow කරගෙන යන්න. එතකොට ඔයාලට පුළුවන් මම vlog එකක් දාන්න කලින් මම දාන ස්ටෝරි වලින් එන vlog එක මොකක්ද කියලා බලන්න. මේක බෙත් අරගෙන ඒක රහයිද ගොඩ. පල්හැලි දොරව දොර ඉතින් කොහොමරි කෑමක් ගත්තා. ඔයාලා කියන්න බලන්න මල්ලි සුදු මෙයාද සුදු කියලා. ගණන් ගන්න පළමයි අපි දෙන්නගේ ඔය ප්‍රශ්නම් තියෙනවා. එයාද මමද එයාට වඩා සුදු කළු වෝව අපි දෙන්නගේ චුට්ට තියෙනවා. ඉතින් නෑ නෑ ළමයි අපි දෙන්න එකම පාට වගේ දැකලා තියෙනවා කියන්න. නැත්තම් මේක විසුමක් වෙන්නේ නෑ. හරි ඔන්නේ අතර අපි කැම කාලා ඉවරයි. දැන් අපි යමුවා. තව ඔයාලට පුංචි සර්ප්‍රයිස් එකක් තියෙනවා. මේ රෙස්ටුරන්ට් එකේ තියෙන තව දෙයක් තමයි ළමයි මේකේ කබාන සෙට් එකක් තියෙනවා. මම දැන් ඔයාලව එක්කරගෙන යන්න හදන එතනට. ඉතින් එතන ඉඳගෙන ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝස් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බර්ත්ඩේ, ඇනිවර්සරි වගේ පාටි සෙලිබ්‍රේට් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් පුළුවන්. මම නම් මාර මාසයි මේ වගේ ප්ලේස් එකකට. මොකද අපිට නිදහසේ ඇවිල්ලා අපේ පවුලයාත් එක්ක, යාළුවොත් එක්ක, හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එක්ක අපිට නිදහසේ ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මේ හැමදේම එකම තැනකින් ලැබෙන සීමාව දුවිනේ. අන්න ඒ නිසා. හරි හරි දැන් බලමු අපි එනම් ගිහිල්ලා. කෙසේ තෝ ගුන්ගුනායි මුස්කුරායි චුටි මුටි බාතු බිමු පුලායි යනසක් මෙරියත පාස මුජේලායි නාදානියා නාදානියා කීචේ මුජේ නා
අපි එතනටත් ගිහිලා ලස්සන වීඩියෝස් ෆොටෝස් අරගත්තා. මාරම ලස්සනයි ළමයි, ඔයාලා මෙතනට ඇවිල්ලා බලන්න ඕනි. ඒ විතරක් නෙවෙයි, මෙතන ඉන්න ස්ටාෆ් එක ගැන කියනනම් පර්ෆෙක්ට්. එයාලා ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිත් එක්ක වීඩියෝස් කරන්න, ෆොටෝස් ගන්නත් ආවා. මම ඔයාලට චුටි චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල දඹුල්ල හරි ප්‍රසිද්ධයි ළමයි. එනිසා ඔයාලා දඹුල්ල තලකිරි ආගම තියෙන මේ රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා කාලා බලන්න. ඊට පස්සේ අපි එතනින් කාලා කරලා එයාලටත් කතා බහ කරලා යනවා කියලා අපි දෙන්නා මේ ආයෙත් ගෙදර යන්න තමයි හදන්නේ. සීදේවි මම, සීදේවි මම. මගේ සංකෝල්ලගේ වීඩියෝ එකක් නොගත්තොත් මං කලන ලොකු වලද්දක් නේ. ඕ මකොතා මකොතා මගට දෙන්න තාඳු අයියා මත උම්ම එකක් දෙන්න. මගේ බෝල කෙල් කොල්ලා පූසාව ඉබුපියකට මොන හරි කියපාලලකෝ බලන්න. හොම්බඩයි නෝ හොම්බඩ. හරිද කෝ බලන්න පූසන්ට ආදරය අය, පුසන්ට නම් නම් කියන අයට විරුද්ධ වෙන අය. අත උස්සන ළමයි. ගෙදරේදී පාර්සල් එකක් ඇවිල්ලා තිබ්බා. මම දන්නවා මේක ඇතුලේ තියෙන මොනවද කියලා. මේක ඇතුලේ තියෙන ළමයි බබල් ටී. දැන් ඔයාලා බලන්න එපා. යකෝ මේකේ බබල් ටී බොන්නේ නැහනේ. මොකද මේකිට බබල් ටී එවලා තියෙන කියලා. මෙහෙමයි, මේක මට එවලා තියෙන ගර්ල්. මගේ කලින් මම බබල් ටී බ්ලොග් බබල් ටී බොන බ්ලොග් එක බලලා මං එකේදී මට බබල් ටී එක සෙට් වෙන්නේ නැහැ මං ඒක කියනවා. එයා ඒක බලලා මට මැසේජ් එකක් දාලා තියෙනවා, "අක්කේ මං ඔයාට බබල් ටී වගේයක් එවනවා. ඔයා ඒක බීලා බලන්න කොහොමද රස කියලා." ඇත්තටම මේක හදාගෙන බොන්න තියෙන්නේ. මං එයාගේ ඩීටේල්ස් ඔයාලට ඔක්කොම දෙන්නා. මේක මාරම රසයි ළමයි. මම හදන වීඩියෝ එකක් තියෙනවා. ඉතින් එයා කියනවා මේක හදන්න ඕනේ විදිය ඔයාලට ගෙදරටම ගෙන්නගෙන ඔයාලට කැමති විදියකට හදාගෙන බොන්න පුළුවන්. නරන අර 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 ගන්න. මේකේ තියෙන නපුරුකම. නපුරු කුරු. අක්කිට අර කරන් දෙනවා. දීපා යකෝ මගේ ටෙඩි. මගේ යකෝ. මම දැන් භාජනය ලිපේ තියලා ඒකට වතුර ටිකක් දාලා චුට්ටක් තිබ්බා ඒක වතුර නට වෙනකම්. පැහැදිලි ගන්න එමන නැට වෙනකම් මම මේක දැන් මේකදී බබල් වටපිටාවේ සද්ද වැඩි ඒ නිසා මම මියුට් කරා. වට මං කියන දේවල් ඇහෙන්නේ නැති නිසා මේකේ ඇතුළේ තියෙන බබල් හේව ජොල් ජොල් වලයි. ඊට පස්සේ මම ඔයාලගේ ඩ්‍රින්ක් පවුඩර් එකත් දැන් කොහම හරි එක කපා ගන්නවා. මේක මට මේ නංගි WhatsApp එකට මැසේජ් එකක් දාලා හදන විදිය එවලා තියෙනවා. මම ඒකෙන් බලාගෙන තමයි මේ හදන්නේ. ඊට පස්සේ කොහම හරි මෙන්න මේකත් මම සෝදලා ගන්නවා. මේකටනේ දාන්නේ. මම මේක හදනකම් මල් ළඟට වෙලා ඉන්නේ කවුද කියලා බලන්නකෝ. අපි සකලංස මාලේ. මංගව බිට්ටලේ 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 මම ආවේ බිට්ටලෙන්. මට ඉන්න පන් පෙටියේ පන් පෙටියේ පන් පෙටියේ පන් පෙටියේ මට ඉන්න පන් පෙටියේ තෝ කෙටි නන්ද හරි ළමයි, මම මේ වෙද්දි ඩ්‍රින්කින් පවුඩර් එක දාලා ඒවා මික්ස් කරගෙන ඉවරයි ඔක්කොම. බබල් ටිකත් පෙඟෙන්න දාලා ඒ ඔක්කොම කරගෙන මම දැන් ඔක්කොම එකට මික්ස් කරනවා.
බලන්නකො තියෙන ලස්සන. මේවා තමයි ඉතින් අපි ෂොප් එකකට ගිහිල්ලා උනත් බොන්නේ. ඉතින් ගෙදරට ගෙන ගෙන්නගෙනම හදාගෙන බොන එක ලේසියි කතිකින්. මේකට ටික සීනි මදි වුණා. එනිසා මම සීනි පිටි තව චුට්ටක් දාගත්තා. මේක ඇත්තටම රසයි. මම චුට්ටක් දීලා බැලුවා. මේක දැන් මම ෆ්‍රිජ් එකේ දානවා. ෆ්‍රිජ් එකේ දාලා ඉවරලා මේ අපි කූල් කරලා බොමු. ෆ්‍රිජ් එකේ දැම්මා. අපි දැන් විනාඩි 10කින් විතර බලමු. A few moments later. අන්දම ෆ්‍රිජ් එකෙන් ගත්තේ දැන් නම් කූල් වෙලා තියෙන්නේ. මම මේක හදන විදිහ ඔයාලට එක ෂෙයා කරගත්තේ නෑ. මොකද ඔයා ඒ ගර්ල් ගේ මේක ඔඩර් කරාම එයා කියලා දෙනවා ලස්සනට මේක අදගේ ගෝවිඩි කියලා. මට දැන් බොනක ඉවසෙල්ලක් නෑ. මොකද මම බබල් ටී වලට බබල් ටී බොන්න ආසම හිටපු කෙනෙක්. බබල් ටී බොන්න ආසම හිටපු කෙනෙක්. හැබැයි මට බබල් ටී එපා කරා එකපාරක්. ඒ නිසා දැන් ඔන්න මම මේක බොන්න දන්නේ බීලා රස කියන්නම්. රසයි. මොකද මම ඉස්සෙල්ලා අද චුට්ට බීලා බැලුවා. මේ බලන්න. බබල් හොඳට තියෙනවා. අපි බීලා බලමු. මේ මොදෙට කලවම් කරගන්න ඕනි. මං හරි පැත්තද? වැරදි පැත්ත ඔයි දාලා තියෙන්නේ. මේක රහයි. චුට්ට සීනි වැඩිලා මගේ අදී. හරිම රහයි. බබල් එන්නේ නැහැ අප්පා. ඒක බබල් එන්නේ නැහැ. මේ පූස් රෝමියන්. හරි. මම එහෙනම් මේක බිහිල එන්නම්. බඩත් පිරීලා තියෙන්නේ මේ. එහෙනම් ඔයාලා මේ ගර්ල්ට කතා කරලා බබල් ටී ඕඩර් කරගන්න. දැන් කොහෙවත් ගිහිල්ලා බබල් ටී බොන්න ඕනේ නැහැ. ගෙදරින් ගෙනලා හදාගෙන බොන්න බලන් පූස් මයිලා. හදාගෙන බොන්න පුළුවන්. අය තව කියන්න දෙයක් ඕනි. Thank you නංගි මේක මට එව්වට. ඔය ආයෙත් මගේ බබල් ටී ආසාව වැඩි කරා. දැන් නම් බබල් ටී හැපුණා. මම ඉස්සෙල් වැඩි පැද දාන බීලා දෙන්න. එහෙනම් අපි ගියා. මම අදට බ්ලොග් එක එන්ඩ් කරනවා. කොහොම තමයි අපි අද දවස ගත කරේ? අපි බලමු ආයෙත් මම බ්ලොග් එකක් අරගෙන එන්න ඉක්මනින්. එහෙනම් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, share කරන්න ගිහිල්ලා එන්න.